ප්‍රථමයෙන් ඔබතුමාට සුබ පතන්න ඕන පසුගියදා සබරගම පළාත ආසියා පැසිෆික් ICT කුසලතාවයේ සම්බන්ධයෙන් අපේ රටේ නියෝජනය කළ සම්මානයක් දිනා ගන්න තියෙනවා. දැන් මේ මෙවලුම් රාජ්‍ය තාක්ෂණික අංශය මගින් හදලා ඇයි සමාජගත කරන්නේ නැත්තේ? ඒක කරන්න මොකද තියෙන බාධාව? මේ ඇප්ලිකේෂන්ස් මේ මොබයිල් ඇප්ස් පාවිච්චි කරලා සාක්ෂරතාවය ප්‍රවර්ධනය කරන්නට රජයේ අංශය මැලිකමක් දක්වන්නේ ඇයි කියන එකයි අහන්න තියෙන ප්‍රශ්නේ. දැන් මේ සම්මානේ දිනපු කෙනත් ඊයේ පෙරේදා රාජ්‍ය ආයතනයක් කරහා සමාජයට ඒ අවශ්‍යතාවය ඉටුකරන්න ඔවුන්ගේ උත්සාහයෙන් කරපු වැඩක්. නමුත් මේ සඳහා ජාතික වැඩසටහනක් තාම සැලසුම් කළ නැත්තේ ඇයි කියන එක තමයි පළවෙනි අතුරු ප්‍රශ්නේ හැටියට අහන්න තියෙන්නේ. ගරු කතානායකතුමනි, රාජ්‍ය අංශය ඩිජිටල් කරන්නේ වැඩසටහන පසුගිය කාලවකවාන තුලදීම ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ වැඩසටහන් එකින් එකට සම්බන්ධතාවයේ ඒ අනුබද්ධ කිරීමේ වැඩසටහන තමයි අපිට ක්‍රියාත්මක නොවෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා සමහරක් ආයතනවලදී හොඳ ආකාරයෙන් ඩිජිටල් කරන ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ වගේ විශේෂයෙන්ම ජනතාවට අවශ්‍ය කරන සේවාවන් සියල්ලක්ම ඒ ලබා දෙන්න තොරතුරු තාක්ෂණය තුළින් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ලබන වර්ෂයේදී ප්‍රධානතම අමාත්‍යාංශයේ ප්‍රධානතම කාර්යයක් හැටියට e-government සර්විස් එහෙම නැත්නම් රාජ්‍ය අංශය ඩිජිටල් කරණය කිරීමේ වැඩසටහන කාර්යක්ෂමව ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඒක ඒකාබද්ධ කිරීම සඳහාත් කටයුතු කරනවා. විශේෂයෙන්ම අපි පාර්ලිමේන්තුවේ e-parliamentu සේවාව ශක්තිමත් කිරීමේ වැඩසටහනත් කඩිනමින් නිම කරලා ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. දෙවැනි අතුරු ප්‍රශ්නය හැටියට ගරු අමාත්‍යතුමා, මම විශේෂයෙන් උදාහරණයක් හැටියට ගන්න කැමතියි. විශ්වවිද්‍යාල ආසනයේ තියෙන දත්තතරතුරු ටික ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙක ළමයි 1000ක් විතර තමයි 23000කින් ICT තාක්ෂණයට සමස්ත අධ්‍යාපන පද්ධතිය ඉගෙන ගන්න පාසුකම් තියෙන්නේ. මේ සඳහා ගුරුවරු සාමාන්‍යයෙන් 30ක් 40ක් තමයි හැකියාව වෙන් වෙලා තියෙන්නේ. එතකොට අර ජාතික ඉදිරිපත් කරපු ජාතික දත්ත සංඛ්‍යා ලේඛනවත් මේ කියන රාජ්‍ය වැඩසටහනවත් කොළඹ දිස්ත්‍රික්කයේ ඔබතුමා දන්නවම තුමාගේ දිස්ත්‍රික්කයට මායිම් වෙන පළාත් මේ පළාතටවත් ඇවිල්ලා තාම ගමන් කරලා නැහැ. මේ ඇත්ත තත්ත්වය. දැන් මේ සඳහා ස්ලෑෂ්කොම්, ඉක්තා සහ තවත් පරිගණක පද්ධති සම්බන්ධ විශාල සමිති සමාගම් සංවිධාන රාශියක් තියෙනවා. මේවා අර අඩුම ගානේ එක අධ්‍යාපන කලාපයක් අඩප්ටින් එහෙම නැත්නම් මේ බාර අරගෙන කරන වැඩසටහනකට ගියොත් මීට වඩා වේගයෙන් මේ වැඩසටහන තල්ලු කරන්න පුළුවන් නේද? මේ 135ේ තියෙන ඉලක්කය ඔබතුමා ලබන වසර තුළ මහන්සි වුණොත් අපි දන්නවා ඔබතුමාගේ කැපවීම අනුව අපිට මේක 150 පන්නලා ඉක්මනට වේගයෙන් යන්න පුළුවන් මේ විදිහේ වැඩසටහනක්. ඒ සඳහා සාකච්ඡාවක් මේ වෙනකොට මේ අංශ සමග කරලා තියෙනවද? මේ සාක්ෂරතාවය විශේෂයෙන් මේ අංශවල දියුණු කරන්න මොකද්ද තාක්ෂණික අමාත්‍යාංශය පැත්තේ? අධ්‍යාපන අමාත්‍යාංශයට වඩා තාක්ෂණික අමාත්‍යාංශයට මේකට කර දෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් ඔබතුමාට මොකද දෙන්න තියෙන පිළිතුර කියන එකයි විශේෂයෙන්. ගරු කතානායකතුමනි, මන්තුමාට ස්තුතිවන්ත වෙනවා මේ පිළිබඳව අද දැනුවත් කිරීම පිළිබඳව. විශේෂයෙන්ම මේ සඳහා වැඩසටහන් රාශියක් මේ පිළිතුරේදී ලබා දුන්න වැඩසටහන පමණක් නෙමෙයි, වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා. අධ්‍යාපනය අතින් ගත්තොත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් නව ඩිජිටල් කරණය සඳහා ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් පොලිසි එකක් අද නිර්මාණය කරමින් පවතිනවා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා ලබන වර්ෂයේ ඉඳලා අපි සාමාන්‍ය පෙළ සඳහා ඒ විෂය නිර්දේශයට ඇතුළත් කරන්න, ඒ වගේම AI භාවිතය පාසල් වලට හඳුන්වා දීමේ වැඩසටහන පාසල් පද්ධතිය වලින් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව තරුණ තරුණයන් පාසල් හැරගිය තරුණ තරුණියන්ව තොරතුරු තාක්ෂණයට යොමු කිරීමේ වැඩසටහන් රාශියකුත් දැනටමත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි රාජ්‍ය සේවාව රාජ්‍ය සේවයේ ඉන්න සියලු දෙනාටම මේ තොරතුරු තාක්ෂණයේ දැනුම ලබා දීම සහ තොරතුරු තාක්ෂණයේ භාවිතය පිළිබඳ පුහුණු වැඩසටහන් දැනටමත් ආරම්භ කළා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ලබන වර්ෂයේ වෙනකොට අපි ඒක 40,000ක් දක්වා සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ 40,000කට ඒ සේවාව පුහුණුව ලබා දෙන්න කටයුතු කරනවා. අවසාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක රාජ්‍ය සේවකයන් ලක්ෂයක්වත් අවුරුදු දෙකක් ඇතුළතදී පුහුණුව ලබා දෙන්න. ඊට අමතරව තව වැඩසටහන් රාශියක් පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපි තොරතුරු තාක්ෂණය පාසල් 1000කට ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් මේ සියල්ලක් තුළින් මහිතන්නේ ඉදිරි වර්ෂ කීපයක තුලදී අපිට මේ සාක්ෂරතාවය ඉදිරියට යන්න හැකියාවක් තියෙනවා. අපි බැලුවොත් එහෙම පහුගිය
අවුරුදු 5ක 6ක කාලයක් තුලදී තොරතුරු තාක්ෂණයේ සාක්ෂරතාවයේ ඉතාමත් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම අපිට කෙටි කාලයකින් ඒක තවත් දෙගුණයක් කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක මේ අවස්ථාවේ සඳහන් කරනවා.